දවසක් එනවා අපි අන්තිමට අතවනන. ඒ අන්තිම දවස වග උඹවත් මමවත් නොදන්න. එදා වෙනද වගේම හරි විනෝදමත් දවසක්. එදා දවසේ යෙදෙන්නේ පුංචිම පුංචි මැසේජ් එකකින්. සතියකට දෙකකට කලින් ගෲප් චැට් එකට දාන්නේ මචං එන වීකෙන්ඩ් එකේ කොහේ හරි යමුද කියලා අහලා. අදාස් කීපෙකුත් එනවා ඇල්ල කල්පිටිය යාපනය වගේ. තැනක් ෆයිනල් වෙද්දි කවුරුත් දන්නේ නෑ මේ යන්නේ අන්තිම ගමන කියලා. ඔය අතරේ යන්න අධිමති කරන එකෙක් දෙන්නෙක් ඉන්නවා. වරෙන් බං මොකක් හරි ගේමක් ගහමු. උන්වත් එහෙම සෙට් කරගෙන මේ සැරසෙන්නේ අන්තිම ගමනට කියලා කවුරුත් දන්නේ නෑ. දවස් ටික ගෙවිල යනවා. හැමෝම දින ගණිනවා. හැමෝටම දැන් බලාපොරොත්තු පුරෝගෙන මග බලන් ඉන්න දවසක් තියෙනවා. ඔය අතරේ ගමන ප්ලෑන් කරන්න කට්ටිය සෙට් වෙමු කියනවා. ගමනට සල්ලි ඕන නිසා ලොකු වියදමක් නොකර ආප්පයක් කමු කියනවා. ගමන ප්ලෑන් වෙනවා. ආප්පේ කොත්තුවට හැරෙනවා. වෙන වෙන වල්පල් එක්ක රසබර කතා එකතු වෙනවා. බෝඩිම රස්නේ. එනිසා හන්දියට පයින් එනවා. ප්ලේන් ටිකක් ගහලා ආයේ කයියට මුල පුරනවා. දන්නෙම නැතුව එලි වෙනවා. ගමන ගැන එක එක අදහස් වලින් ගෲප් චැට් එක පිරෙනවා. ටිකෙන් ටික ගමන යන දවස උදා වෙනවා. ගමන යන්නේ සිකුරාදා රෑ. සිකුරාදා ඔෆිස් ගියාට හිත තියෙන්නේ ගමන ගැන. සැරින් සැරේ ගෲප් එකේ මැසේජ් යනවා. ඔන්න අවසන් ගමන උදා වෙනවා. වෙනද වගේම බොහොම විනෝදෙන් ප්‍රීතියෙන් ගමන යනවා. ගමනේ සෙට් නොවෙන තැන් තිබුණත් ඒවා සෙට් වෙන විදිහට හදා ගන්නවා. මොහොතින් මොහොත ටිකෙන් ටික සතිය අන්තය ගෙවිල යනවා. අවසන් ගමනේ අවසානයට එනවා. හිතට සාංකාවයි ගමන ඉවර වෙන්න යනවා. නුදුරෙම තවත් ගමනක් යන්න පුළුවන් කියලා හිත හදා ගන්නවා. ගමන ගැන සිහි කර කර ආපහු එනවා. කවුරුත් නොදන්න ඒ අවසන් මොහොත එළමෙනවා. එනම් මචං පරිස්සමෙන් ඵලයන් උඹට ජය වේවා කියලා අතවනනවා. ඒ අතවෙනුවේ අන්තිම වතාවට කියලා උඹවත් මමවත් දන්නේ නැහැ. එහෙම දැනගෙන හිටියානම් ඒ වනන අත උඹේ කරවටේ ගිහින් තවත් එක මොහොතක් හරි උඹ ළඟ රැඳෙන්න මේ ලෝක කිසිම සහෝදරයෙක් දෙපාරක් හිතන්නේ නැහැ. එදා වෙන් වෙලා ගිය යාළුවෝ සෙට් වෙමු කියලා සමහරු ගමෙන් යනකොට සමහරු රටෙන් යනකොට සෙට් වෙමුද අහපුවා. කවද්ද සෙට් වෙන්නේ? කවද්ද ගමට එන්නේ? කවද්ද ලංකාවට එන්නේ කියලා ඇහෙන්න ගන්නවා. කාලයත් එක්ක අපිට ඉතිරි වුණේ උන්ගේ මතක විතරයි. එදාට තමයි අපිට හිතෙන්නේ තව එකපාරක් හම්බෙන්න තිබ්බනම් කියලා. එදාට උන් සැතපුම් ගානක් ඈතට ගිහින් අහපව් හම්බෙන්න බැරි තරම් දුරකට ගිහින් එදාට අපිට හිතෙනවා අඩෝ ඒ කාලේ මරු නේද කියලා. ජීවිතේ අපිට උදා වෙන හැම මොහොතකටම වඩා ජීවිතේ අපේ ගෙවුණු හැම මොහොතක්ම සුන්දරයි. වඩ මතකද? ඉස්කෝලෙන් අවුට් වුණාම ඉස්කෝලේ කාලේ සුන්දරයි. කැම්පස් එකෙන් අවුට් වුණාම කැම්පස් කාලේ සුන්දරයි. ජොබක් සෙට් වුණාම ජොබක් නැතුව රස්තියාදු ගහපු කාලේ සුන්දරයි. ලොකු ජොබකට ගියාම ලොකු සැලරියක් සෙට් වුණාම වගකීම් අඩු පඩිය අඩු ජොබ කරපු කාලේ සුන්දරයි. එදා පඩියාවම කාපු කොත්තුව අද කැමති වෙලාවක කන්න පුළුවන් හයිටි එකට වඩා සුන්දරයි. වාහනේ ගමනක් යනකොට වාහන නැති කාලේ ගත්ත ආතල් සුන්දරයි. ඇත්තටම එහෙම නෙමෙයි. අපිට අතීතයෙන් ඉතුරු වෙන්නේ සුන්දර මතක විතරයි. අපිට දැනෙන්නේ වර්තමානයට වඩා ඒ අතීතය සුන්දරයි වගේ හැඟීමක්. මතක තමයි දවසක අපිට ඉතුරු වෙන්නේ. ඉතින් ඒ මතක සුන්දර කරගන්න අපි අද දවස මේ ගෙවෙන හැම මොහොතක්ම සුන්දරව ගත කරන්න ඕනේ. හරියට අර උඹවත් මමවත් නොදන්න අන්තිමට අතවනපු සුන්දර දවස වගේ.